අපි ටිකක් මෝටර්බයික් එකක යන්න සූදානම් වෙනවා. දවිත මම ඔයාගෙන් අහන්න කැමතියි ඔයා මෝටර්බයික් එක පිටුපස ආසනයේ ඉඳගෙන ගිය කැමතිම දවස කවද්ද? මං කියන්නේ මේ අවුරුදු ගානකට කලින් මතකද? ජීවිතේ ඉස්සෙල්ලාම පාර මෝටර්සයිකලයක නැග්ගා. ජීවිතේ ආ ෆස්ට් ටයිම් ද ඒ පළවෙනිම වතාව මෝටර්බයික් එකක නැගපු මෝටර්බයික් කියන්නේ චලි බයික් එකක. ඉතින් එදාම ජීවිතේ මං හිතුවා මං එදා තමයි මගේ මොනවාද මාරකේ මරණේ සිද්ධ වෙන දවස කියලා හිතුවා එදා. ඒකින් සුන්දර අත්දැකීමක් ඒක. ඔව්. අපි ප්‍රේක්ෂකයන්ට තේරුම් කරලා දෙමු මොකක්ද ඒ කාත් එක්කද ගියේ කොහොමද කියලා. මං ආරම්භය ගන්නම් පස්සේ ගෙනා මනමාලී ටෙලිවෘතාන්තයේ වසර ගණනාවකට කලින් එතකොට දමිතා පොඩි නිල්මිනි අක්කත් එක්ක රඟපානවා. නිල්මිනි අක්කා මෝටර් බයික් එකක් අරගෙන නිකන් පොඩ්ඩක් වැඩ ගදා ඉන්නවා. ඒක වැඩේ කියන්නේ ලයිසනුත් නැහැ. බයිසිකලේ කාගෙද දන්නෙත් නැහැ. ඒක තිබුණා පාක්කලේ අතුරක් තියලා. ට්‍රේල් බයික් එක. ලොකු බයික් එක. ට්‍රේල් බයික් එක. ඔව්. ට්‍රේල් එක. එන ෂෝර් එකට මේක උඹ වල නදල් දින්. ඊට පස්සේ මගේ ෂූටින් කට්ටි ඔක්කොම ෂූටින්. අක්කි මම අපි දෙන්න ලැජ්ජ හිටිය. අක්කි කෝ අපි යන් කියලා. මම කෝ අක්කිට පුළුවන්ද? මට පුළුවන්. ස්ටාර්ට් කරගත් උසත් නෑ. කොහොම හරි නැගලා ස්ටාර්ට් කරගත්තා. ස්ටාර්ට් කරගෙන මම බලගින්න කියලා. මම නැගලා අල්ලගත්තා මට දැන් මාව සට ගාලා ගෑනවා. ගියා බීච් එක ළඟට ගියා. බීච් එක ළඟට ගිහිල්ලා පාක් කරා. අක්කලානේ මට හරි සතුටින් දැන් මම ආවනේ බේරුණානේ කියලා බේරුණානේ ආවනේ දැස්සා ෆස්ට් ටයිම් නේ නිකුත් මම මනෝසෙත් ඉන්න ගංග අර අමුතු තාලෙක් කෙනෙක් නින්න කිකෝ ලංගි යන් 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 මං කෝ අක්කි කොහෙද තරර මිනිහ බලන් ඉන්න අපි යන් 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 මං කෝ යන් 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 අක්කි කිය නැග්ගා රේස් කරා මම බිම අක්කි යනවා මල්ලි නතර කරන්න තේරෙන්නේ මගේ අය ට්‍රේල් බයික් එකක් තිබ්බා. මම මට ඒ කාලේ තිබ්බනේ මේ නිලියක් ඉන්න ඕන කියන ආශාව. එතකොට අපි කියවලා තියෙන්නේ නන පුළං ඉන්නවා, අශය පිට උඩ යන්න ඕන, බයික් පදින්න ඕන ඔක්කොම තියෙනවා නේ. ඉතින් මම ওই ඔක්කොම ඉගෙන ගත්තා. එතකොට බයික් එක අයියගේ බයික් එක ට්‍රේල් බයික් එක යනව ඇත්තටම ඕක කියන්නේ. තාම කකුලේ පාරක් තියෙන මේ සයිලන්සර් එකට පිච්චිලා. ලොකුට පිච්චිලා. ඒ හොරෙන් මේ පදින්න ගිහලා ඊට පස්සේ පස්සේ ගනවනවලේගේ තියෙන යතරක් එක කාගේ හරි ප්‍රොඩක්ෂන් එකේ නේ ප්‍රොඩක්ෂන් එකේ බයි යන්න නංගි කියලා ඇව ඔක්කොම ෂූටින් ගිහ අපි දෙන්න විතරයි දන්නේ අම්මත් එක්ක ඇවිල්ලා හිටියා ඊට පස්සේ අම්මට තොරෙන් තමයි අපි දෙන්න අම්ම දන්නේ අම්මි නිදි මම දාගින්න කියා මම මාර දරුවෝ බං මෙයා අන්තිම ගෞමකුත් ඇදලා හරි මෙයා වැටිලා මම ඇසි ගෞමකුත් ඇදලා මෙයා වැටිලා දමි දෙරලා අක්කේ අක්කේ කියන මම පිටිපස්ස බලන්න බය වැටේ ගිහින් දැකලා දැන් ආවල් එකක් වගේ කියලා කිව්වනේ මම. එතකොට ආවල් එක දාලා ගියේ කවුද? ඔව් මේක නම් ෂුවරේට දමිතත් එක්ක මොකක් හරි ජෙලස් එකකට කරපු වැඩක්. ආවල් අම්මෝ නේ.